කණ්ඩායම කැටියට අපි බලාපොරොත්තුව මේක අර්බුදයකට යන්නේ නැතුව සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳගන්න. එකක් තමයි මේ රටේ ජනාධිපතිවරයා ඊයේ ජනාධිපතිතුමා කැන්දලා සියලුම පක්ෂවලට කිව්ව කාරණාව තමයි කවුරු හරි කෙනෙක් ගැන විශ්වාසයක් නැත්තම් නැත්නම් ග්‍රාමතුමා සම්බන්ධ විශ්වාසයක් නැත්තම් ඒක ක්‍රමානුකූලව නිත්‍යානුකූලව ඒ වැදේ ඒ විදිහට ගේන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට විශේෂම ඉස්සල්ලාම කාරක සභාව හදලා කාරක සභාව තුළ මේක න්‍යායපත්‍රයේ සාකච්ඡා කරලා න්‍යායපත්‍රය න්‍යාය පුස්තකයට දාලා ඊළඟට මේක විවාද කරලා ඡන්දයකට ගිහිල්ලා නමින් ඡන්දයක් ඉමසලා තමයි දැන් අනිත් කාරණාව තමයි මෙතනදී මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව අග්‍රාමන්ත්‍රීතුමාට විරුද්ධව විශ්වාස සංයෝජනයක් යෝජනාවක් ගෙනව ඒක හරි හැබැයි අනිත් පැත්තෙන් ඒකෙන් කියන්නේ නෑ මේ ඔය අස්සම් කරපු සමහර මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයාව ආයි නැවතතාවක් අග්‍රාමාත්‍ය කරන්න කැමතියි කියලා එක්සත් ජාතික පක්ෂය තුලම දැන් බෙදී බැති වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය තුලම මේ බෙදීම තියෙනවා. කවුරුත් කියන්නේ නෑ මේ විශ්වාසභංග යෝජනාව තුලින් එයා වාය අගමැති කරන්න ඕනයි කියන කාරණාව කියන්නේ නෑ. අපි සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුව තුල අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූල සාමකාමී මේ ප්‍රශ්නේ විසඳගන්න. එහෙම නැත්නම් තමයි වෙනත් ක්‍රියාමාර්ග වලට අපිට අඬ සිද්ධ වෙන්නේ. නෑ එදා වුණත් පාර්ලිමේන්තුව තුල මේ සිද්ධිය ඇති වෙන ප්‍රධානම හේතුව දෙයක් තමයි පාර්ලිමේන්තුවට පිහාරංගාව දෙන්නෙකුට විරුද්ධව අපි ක්‍රියාමාර්ගයක් ගන්නයි කියන එක තමයි කතානායකවරයාට කරේ. කතානායකවරයාට පක්ෂනායකින් රැස්වීම පාර්ලිමේන්තුවේ ඉඳිසල පක්ෂනායකින් රැස්වීම දෙක කළා. ඒ පක්ෂනායක රැස්වීම දෙතුමා එක පිළිගත්තේ නැති නිසා තමයි මේ විදිහ තත්ත්ව පාර්ලිමේන්තුව තුල ඇති උනේ. අද අපි සාකච්ඡා කරන්නේ අපි පාර්ලිමේන්තුවට යන්නේ මහජන නියෝජිත හැටියට මහජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ආරක්ෂා කරමින් වැඩ කටයුතු කරන්න තමයි යන්නේ. හැබැයි ඒකෙදි ඒ අයත් විශේෂම කතානායකවරයා තමන්ට තියෙන බලය අත්නෝකමන්තික විදියට පවරා ගන්නේ නැතුව ඒ බලය අනිසි විදියට පාවිච්චි කරන්නේ නැතුව විධායක බලයක් ආරෝපණය කරගන්න නැතුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ නියමානුකූලව මෙහෙවයි කියන බලාපොරොත්තුවත් විශ්වාසෙත් එක්ක යන්නේ.